වන ශ්‍රීණයේ ඉගෙන ගන්න දවාදරුවන්ට ඔන්න වැදගත් වීඩියෝ එකතුවක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපි බලමු අද සිංහල කියවීම් පොත බලලා සිංහල වැඩපුොත සම්පූර්ණයෙන්ම කොහෝමද පුරවන්නේ කියලා. දැන් අදාපි කතා කරන්නේ සිංහල වැඩපුොතේ දාසයවන පාඩමට අදාළ මෙන්න මේ වගේ ඔයාලට, වැඩ පොතේ තියෙනවා අවබෝධයට අදාල වැඩ ටිකක් ඒ ටික අපි ඔක්කෝම පුරෝමාද ඒ වගේම ක්‍රියාකාර්කම් පැත්තිේෙන අපි ක්‍රියාකාරකම් ටිකයි. මෙන්න මේ වැඩපොතට අදාල මේ අවබෝධට අදාල උත්තර ටියි පුරෝම අපි මේ හිස්තැන්වල දැන් අපි බලමු කො එහෙනම් අපිට මුලින්ම මොකද්ද කරන්න තියෙන්නේෙ අහසින් ගිය සොහෝ යුරෝ කියන පාඩ මේ අවබෝධය යටති අපිට මොනාද කරන්න තියෙන්නේෙ. මෙන්න මෙතන අපි බලමු මොකද මුලින්ම කියලා තියෙන්නේෙ. පාඩම කියවා උත්තර ලියන්ඩ තමයි අපිට තියන්නේෙ. දැන් අපි කියවන පාඩම මොකක්ද අහසින්ගිය, සූහොයුරෝ කියන පාඩම තමයි අපි කියවන්න ඕනිනේද. දැන් ඒ පාඩමහෙනං අපි කියවලා උත්තර ලියන් ඉසල්ල මොකද අපි කරන්නරෝනිකන්න. ඉස්සල්ලම අපි ප්‍රශ්නටික බලාගමු. ඊට පස්සේ ඒ ප්‍රශ්නටික හිතේ තියාගෙන අපියාමු මේ පාඩමට මේ පාඩම තියෙනෝ මෙන්න අපි මේ පාඩම බලාගෙන ඊට පස්සේ උත්තරටික ලියමනේද. දැන් අපි හෙනං. බලමු මුලින්ම ප්‍රශ්නටික ගුවන්්‍යානය මුලින්ම නිර්මාණය කළේ කවුරුන්ද කියලා තමයි පලින්බලමනි ප්‍රශ්නතියනන්නේ. දෙේවන ප්‍රශ්නිතියනමකක්ද ගුවන්්‍යානය තැනීමේ අප්ූරු සිතිවිල්ල ඔවුන්ගේ සිතට ඇතුළුුවීමට බලපෑ හේතුව කුමක්ද. මෙයාලගේ හිතට ආවෙේ, මොකද හේතු වනේ මේ විදිහෙට මේ ගුවන්යානයක් හදන්ඩෝනි කියැලා ඉළඟට ජර්මන් ජාතිකයා තැනු ඉහලයා හැකි යන්ත්‍රය බිමවැටුුණේ ඇයි කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ මිනිසකු රැගත් මිනිසෙකු රැගත් ගුවන් ්‍යානයක් ගුවනට ගිය පළමු දිනය කවදාද කියලාහනවා. ඊළඟ ප්‍රස්සේ, පස්සනි ප්‍රශ්නය මෙම පාඩමෙන් ගත්ත හැකි ආදර්ශ දෙකක් ලියන්න කියලා හනවා එතකුට අපි මේ ධතීරුවේ ඒ ආදර්ශ දෙක ලිය වූ ඉළඟට මෙන්න මේ ටික මේ වචන ටිකත් අපි ටිකක් අවධානෙන් බලාගනයක් මේ නිර්මාණය කියන වචනේ එන්නේ මූර්ධජනයන්නද ධන්තජනයන්නද. මේ විදිට අපි පුරුවන්ද්‍රෝුණේ නිස මේ වචන ටික ගැත් අපි අවධානයින් දෝනි. එහෙනං අපි පාඩම කියවන්ඩ යමුුණනේද. අපි අම් පාඩම කියවඩ මුලටමයන් අපි වැඩපුොත්තේ ඉස්සල්ල මේ පාඩ මේ මෙන්න මෙතන්න. හරි. දැන් අපි අමු කියවීම් පොත්තට කියවීම් පොත්ත. මෙන්න මේ පාඩම අපි කියවගන එමුණේද කියවීම් පොතකෝ හා මේ තියන්නේ අහසිංගිය සොහෝයුරෝ කියන පාඩමට අපි යාමු දැන් අහසිංගිය සොහොයුරෝ මුලින්ම අපිට ප්‍රශ්න මතකයි ගුවන්යානය මුලින්ම නිර්මාණය කළේ කවුරුන්ද කියල ප්‍රශ්නෙකු තහල තිබනේද. හරි අපි අන් මෙන්න මේ සොහුරෝ දෙන්න මේ ඉන්නේ දැන් අපි හොයාගමු මේ ප්‍රශ්නටික අහසේ ප්‍රයාසර කරන ගුවන්්‍යානා ගැන ඔබ ඕනෑ තරම් දැක ඇති. එහිත් ගුවන්්‍යානය මුලි ම නිර්මාණය කළේ කවුරුන්දයි ඔබ දන්නවාඇද. ඒ තමයි විල්බ රයි් සහ ඕවිල්රයිට් මේ ප්‍රශ්නයාල තිබ වලට මතකද. ගුවන්්‍යානය මුලි ම නිර්මාණය කළේ කවුරුන්ද කිය ප්‍රශ්නයක අහල තිබ්බ. එහෙෙනම් ඔන්න අපිල්ට ප්‍රශ්නිකට, උත්තරයා කාම්බුඋනාමේ දෙන්න අපි මාකර ගමුණේද මෙතන මාකරගන්නම්ම මෙහෙම වලා චපතෙම මාකරන්ද යන්ද එපා හරි වැඩපොතේ මෙහෙම නැතන් කියවීම පොතේ මේ විදියට ලකුණු කර යන්න්න දෙ එපා මංම විදිරි ලකුණ දාගන්න වෑලට උත්තර පස්සලියන් උදවුවෙන් හරියඔන්න හන අප උත්තරයක්වා ගත්ත අපේ උත්තටි පසලියෙමු ඊළඟට තිෙනවා ලෝකයම ඔවුන් ආදුනන්නේ කොහොමද රයි් සහෝදරයන්න සහෝදරයක්න් විදිහට තමයි ලෝකයේ කට්ටිය මෙයාලා හඳුන්ුවන්නේ හරි අප ඊළඟ ටිකට මේ පොතේ මෙන්න මෙතන. ගුවන් යානය නිපදවා ගුවන් යානය නිපදවා ලෝකයම පුදුමයට පත්කළ, රයිට් සහෝදරයන්ගේ ළමාකාලය ඉතා දුක්කිත එකක් විය. ඔන්න ළමාකාලය ඉතාම කනගඩුදයියාල ගොඩක් දුක්කින්න කහොමද. ඔවුන්ට කුඩාවදියේදී නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබිණි. ජීවත් වූයේද සතුන්ගේ. ඇටකටු පොහොරකම්හලකට විකුණා ලැබුණු සුළු ආදායමිනි. ඔන්න දුකිිතව තයි මයාලා ජීවත්වවෙෙන් අපි බලමී ලඟ වැදක කුණුටිකත්හොයා ගන්න මෙත. රයිට් සහෝදරයන්ගේ පියා ඔවුන් පුංචි කාලයේදී කඩදාසි හා රබර් පටිවලින් සෙල්ලම් අහස්්‍යනා තනා දුන්නේය. ඔන්න තාත්ත පියා, පුංචිකාල මේ විදියට රබර් පටවෙලින් කඩදාසේ වලින් මේ විදියටට ගුවන්්‍යාන හදලදීරති නනාමයාලරනේද. ඔහු ඒවා ඉහලයවාඉමහත් සේ ත්‍රීති වූහ. දවසේ වැඩිවලාවක්ගෙවුයේ செලම් ගුවන්ඥානා සමගය අහසේ පාඹන කුරුල්ලන් දෙස බලාසිටීමද ඔවුන්ගේ විනෝධන්සයක් විය. මේ නිසාම අප්පූරු සිතිවිල්ලක් රයිට් සහෝදරයන්ගේ සිතට ඇතුළුවිය. ඒ ඉහල අහසේ පියාසර කරන ගුවන්ඥානයක් පැනීමේ සිහිනයයි. ඔන්න අපිට තවත් ප්‍රශ්නකට උත්තරයක් හම්බ වනා ගුවන්ඥානය තැනීමේ අපප්පූරු සිතිවිල්ල ඔවුන්ගේ සිතට ඇතුළුවීමට බලපෑ හේතු කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇැවනේද. ප්‍රශ්නිට උත්තරරි මෙතන දේෙනවා. මේ දේන්නේෙ. අපපූරු සිතිවිල්ල ක්‍රයිට් සහෝදරයන්ගේ සිතට ඇතුළු විය මොකදද අපපුරු සිතිවිල්ල අහසේ පියාසර කරන ගුවන්්‍යානයක් තැනීමේ සිතිවිල්ල. මොකක් දැකලද මේ සිතිවිල්ල ඇතිඋනේ මේ සිතිවිල්ල ඇති වනේ මෙන්න මේකයි. රයිට් සහෝදරයන්ගේ පියා පුංචිකාලේදි කඩදාසි රබර් පටිවෙලින් සෙල්ලම් මහසයානාත ල දුන්න. ඒවගේ තමයි අහසේ පියාමන කුරුල්ලන් දෙෙස බලා සිටීම විනෝධන්සයකු තුනා කොහොම හරි මේ අහසේ පියාමන කුරුල්ලනුයි කුරුල්ලන් දැක්කලා ඒවගේ පියා සෙල්ලම් ගුවන්යානාව සාදා දුන්න එකත් නිසා තමයි මේ අපහදු සිතිවිල්ල මෙයාලට ඇතිව වුණේ. හරි අපි බලමු ඊළඟ වැදක කරුණුටික ඊට පස්සේ අපි ප්‍රශ්නටිකට ලස්සන්ට උත්දරටික ලියම් හරි දැම් බලමු අපි මෙතනහට ඔන්නම් මෙයාලගේ මේ රයිට් සහෝදරයක්ගේ පියා මේ විදිහට පින්තුරයක් ඇඳලා තියෙන්න්නවා ඒ පින්තුරිත් පලාගෙන අප යම් පහලට. පසු කලෙක ඔවහු බයිසිකල් වැඩි වැඩපොලක් ඇරඹූහ පසු කලක ඔහු බයිසිකල් වැඩපොලක් ඇනඹූහ. මේ වන විටත් ඉහලයා හැකි යන්ත්‍රයක් ජර්මන් ජාතිකයෙකු විසි නිපදවා තිබින්නේ. ඔන්න මේ වෙනකුටත් දැ. ජර්මණ ජාතිකෙක් මේ වගගේ ඉහලයාම යන්ත්‍රයක් නිපදවල තියෙනවා. එහෙත් ඒ අන්ත්‍රය සමබර නොවීම නිසා බිම ඇදවැටි. ඒයන්ත්‍රේ බිම වැටුනා මොකක් නිසාද සමබර නැති නිසා. තම බයිසිකල් වැඩපොල තුළදී. ඉහල යාහැකි අන්ත්‍රයක් සෑදීමට රයිට් සහෝදරයෝ දිවාරාත්‍රී නොබලා විහෙස වූහ. අවසානයේදී ඔහු යන්ත්‍රයක් සෑදූහ, එම යන්ත්‍රය කොටස්ුවලට වංකර ඒවා රැගෙන සැතපුම් සිය ගණනත් දුරතිබුණු විසාාල තනබිමකට ගියහ. එහිදී තම්ම යන්ත්‍රය ඉහලයවීමට උත්සාහ කළහ ඔවුන්ගේ උත්සාහය සාර්ථක විය. දැන්වලට මත ඇති තවත් ප්‍රශ්නයකට උත්ත්‍රයක් හමුණනා ඒමොකක්ද? ජර්මන් ජාතිකයා තැනු ඉහලයාහැකි යන්ත්‍රය බිමවැටනේ ඇයි කියල ප්‍රශ්නයක් අහල තිබ්බනෙන්නේද. ඒ ප්‍රශ්නයට උත්තරෙමකක්ද සමබර නොවීම නිසා තමයි ඒ යන්ත්‍රය බිමවැටුනේ හරි අප ඒ එකත් මතකතියාගරයක් ඊළඟට අපි උත්ත්‍රටික ලියමු. බලමු අප අප ඊළඟ ටිකට පාඩ මේ මෙන්න මෙතන්නටයவில் ரை් සහ ඕ ரை. නැවත තම බයිසිකල් වැඩපොලට පැමිණියහ තමන් සෑදූ ගුවන් තමන් සෑදූ යන්ත්‍රය ගුවන්ඥානයක් දක්වා වැඩිදියුණු කළහ. එය ගුවන්ගතකිරීමට උත්සාහ කිරීමේදී දම්වැලක් කැඩියෑම නිසා කිහිපවරක් බිම ඇද වැටිණේ. එහෙත් රයිට් සහෝදරයෝ අද්ධයිරයට පත්නූහ නැවත නැවත උත්සාහ කළහ දැම්බලම අපි ඉතුෘටිකත්. හරි දැන් ඔන්න තවත් ප්‍රශ්නයකට උත්තරයක් තමයි අපිට මේ හාම් වෙන්නේ. ඒමකක්ද මේ පාඩමෙන් ගත හැකි ආදර්ශ දෙකක් ලියන්න කියලා ප්‍රශ්න අහලතෙනවානේ ප්‍රශ්න එතකුට මෙතන ආදර්ශ ඇත්වෙනවද තියෙනවා. බලන්ඩ මෙයාලගේ උත්සාහය අසාර්ථ ගුණයක්. මුල දිනේද. මේ බලන්ට මෙයාලගේ. ගුවන්ගත මේ ගුවන්්‍යාණයක් ගුවන්ගත කිරීමේ උත්සාහ අසාර්ථක වෙනවා. ඒ යානේ දම්වැල කැඩී යන නිසාක් කීප වරක්ම මේ ගුවන්්‍යානය බිම ඇද වැටෙනවා. ඒත් මෙයාල මේ උත්සාහෙනං අත්තහැරිය ෑ නැවත නැවත උත්සාහ කර. එහනම් මොකක්ද මෙතනින් ගණ්ඩතිෙන ආදර්ශේ. නැවත නැවත උත්සාහවන්තවීම එක අපිට උත්සාහවන්ත වීම කියලා අදර්ශයක් ගණ්ඩ පුළුවන් ඒ වගේම තමයි? යම් කිසි කාරයක් කරනකොට අධහිරියය මත් වෙන්නේ නෑ අසාර්ථක වෙන අවස්ථාවලදී අධහිරිය මත් වෙන්නේ නෑ සාර්ථක වන තුරු තමන්ග උත්සාහයත් අත්හරින්නේ නෑ කියන ආදර්ශය අපිට මෙතනින් මතකතියාගම අපි එක අපි පස්සෙ ලියම හරි ඊළඟට අපි බලමුකො මෙන්නමටික මේ විදිහර අපි මේ පෙළපොතේ තියෙන සියලුම් පාඩම් ටික අදිනෙ කරම. රට් සහෝදරයෝ හමන් නිපද වූ ගුවන්්‍යානයක් රැගෙන රේල් පාරකට ගියහ! පරි දැන්දැක්කන් එතකුට සහෝදර යෝකිව්වම කොහොම දවසන් වෙන්නේ ගියේය කිය ඇයි දෙන්නෙක්නෙ එක්කෙනකුට වැඩේහිනං අපි බහුවචනෙන් තමයි ක්‍රියාවලියන්නේ ගියහ. රේල් පාරේදී ගුවන්්‍යානය ගුවන්ගත කෙරිනිි. රේල් පීලිමත, අඩි හතලිහක් පමණ ඇදීගිය යානය ඉහලට නැංගේය තක්පර දොළහක් ඉහලතිභූයානය නැවත බිමට පැමිණියේය. ඒ එද්දහස් නමසිය තුන අවුරුද්දේ දෙ සැම්බර්මාසයේ දා හත්වනදාය මිනිසකු රැගත් ගුවන්්‍යානයක් ඉහලටගිය පල්ලමෝුවන අවස්ථාව ඒ අයි රයිත්් සහෝදරයන්ගේ සතුට නිම්හිම්නැතිවිය දැන් ඔයාලට මතකද තවත් ප්‍රශ්නයක් ඇහවා ඒ ප්‍රශ්නයට උත්තරේ මෙතන හමුුවයින වගෙනේද. ඒ ප්‍රශ්නමකක්ද මිනිසකු රැගත් ගුවන්්‍යානයක් ගුවනටගිය පළමු දිනයක් කවදාද. මිනිසෙකු රැගත් ගුවන්්‍යානයක්? ගුවනට ගිය පළපුදිනය කවදාද කියලා ඇහුවේ. මෙන්න ඒ ප්‍රශ්නයට උත්තරේ තියෙනවා මේ ප්‍රශ්නය අපි මෙතන මාකරගමු මං මෙහෙම මාකර ගන්නා වලට පස්සේ කියල දෙන්නට ලියනොකොට. එක් දහස් නවසය තුන අවුරුද්දේ දෙසම්බර් මාසයේ දා හත්වනදා තමයි මිනිස්සෙකු රැගත් ගුවන්ඥානයක් ගුවනට ගිය පළමු දවස වෙන්නේ හරි. දැන් අපියන් ඉතුරටිකත් අවසාන කරුණන ද ඉතුරටික බලමු අපි මොනාද ඊළඟට කියන්න කියලා දැම් මේ සහෝදරන්ට රයිට් සහෝදරන්ට හරිම සතුටයි දැම් බලමු අපි මෙන්න මෙතන මෙන්න මෙතන දැන්යන්. රයි් සහෝදරයෝ තම වික්‍රමය නැරඹීමට ඇමරිකාවේ යුද්ධාමුදාවට ආරාධනා කළහ එවර ගුවන්ඥාණය. විනාඩියකට වඩා වැඩිකාලයක් ගුවනේ පියාසර කළේය. හමුදා නිලධාරීහු ප්‍රීතියෙන් ඔල්වර සන්දුන්හ ගුවන්ඥානය නිපද වූ වීරයන් ලෙස රයිට් සහෝදරයන්ට සැලකුම් ලැබිණ ඔබ අද ඉහල අහසේ පියාමන ගුවන්ඥානා දකින්නේ විල්බර් රයිට්ගේ සහ ඕවිල්රයි්ගේ මේ හපන්කම නිසාය ඔන්න අපි අද ගුවන්යාණ අහසේ දකින්නේ. මේ විල්බර් රයිට්ගේ සහ ඕවිල්රයිට්ගේ මේ හපන්කම දක්සකම නිසාය. ඔන්න අපිට ප්‍රශ්නටිකට උත්තරලයන්ඩ පුළුවන් දැන්. අපි ඒ ප්‍රශ්නටිකට උත්තර ලියමු ගිහිල්ලා අපියං වැඩපුතට වැඩපුතටයක් වැඩපුතේ බලමු මෙන්න ප්‍රශ්න ටික දැන්හෙනම් අපි උත්තර ටික ලස්සට ලියමු. හරි. මෙන්න පලමිනි ප්‍රශ්නය වාලට මත්තක ඇති. ගුවන්ඥානය මුලිින්ම නිර්මාණය කළේ කවුරුන්ද කියලා ප්‍රශ්නයක් ඇහු අහලතිෙනවා. කවුද මුලිම් ගුවන්ඥානය නිර්මාණය කළේ කියලා අපි බලමු, මෙන්න ඒ ප්‍රශ්යට උත්තරේ දීෙනවා. ගුවන්යාානය මුලින්ම නිර්මාණය කළේ කවුද Viබ ර සහ ඕවිල්ර ඔන්න එහෙනම් අපි යනවා. වැඩපොතට වැඩපොතේ ලියමු ගිහිල්ලා. මෙන්න මෙතන අපි ලියමු මෙතන ලියමු. Viබර් සහ ඕ යි තමයි මුලින්ම ගුවන්ඥාණය. නිර්මාණය කළේ දැන් අප ඊළඟ ප්‍රශ්නේයටයන් ඊළඟ ප්‍රශ්යෙන් හන් මොකක්ද ම මේ ප්‍රශ්නයම අකරන්නම් එතන . පිළිතුර මක්කලා පහටන් පිනි ප්‍රශ්නයට දෙනි ප්‍රශනය අහනෙ ගුවන් ්‍යානය තැනීමේ අපපුූරුසිවිල්ල ඔවුන්ගේ සිතර ඇතුළුවීමට බලපෑ හේතුවමකක්ද කියලා අපි අංකෝ අච්චු පොත්තට වැඩ පොතට වැඩ පොතටනම වැඩ කියවිම් පොතට කියවිින් පොත්තේ බලමු අපි උත්තරේ මෙතැන මෙන්න අපරු සිතිවිල්ල පහළ වුණ දවස මොකක්ද ප්‍ර්නය ඇහුවේ මේ දෙදිනාගේ සිතට ගුවන්යානයක් නිර්මාණය කරන්න සිතුවිල පහළවුණේ ඇයි කියලනේ. අපි දැම් බලමුූ ඒකට උත්තරේ ලියම් වූ අපිට කෙටියෙම්ම කොහොමද ලියන්ට පුළුවන එකක් තමයි අපි දන්නවා අපිට මාර්තකයි. පියවිසිං හදල දුන්න මොනාද හදල දුන්නේ පුංචි කාලේද මෙයාලට, හඩදාසි හා රබර් පටි වලින් සෙල්ලම් අහස්්‍යනා තනාදීම එකක් තමයි පියාවිසින් මොනාද හදලදන්න මෙතන හිඩමාදී නිසා මං මෙහෙමලියන්නන් කඩදාසි සහ රබර්පටිලින් රබර්පටිලින් රබර් පටිවලින් සෙල් ඕෝ සෙල්ලම් මොනාද හදල දුන්නේ සෙල්ලම් අහස්්‍යනා අහස් යානා අහස්්‍යනා තනාදීම හරි එකක් ඒ වගේම තවත් එකක් තියෙනවාවනේ දෙමොකක්ද සල් මේගේ සෙල්ලම් අහස්‍යයානා තන දුන්න වගම තමයි මෙයාලා තව දෙයක් කර අහසේ ප්‍රියාමන කුරුල්ලන් දෙෙස බලා සිටීම එකට දැ වොතන ඉඩම්මදදි නිසා ය එකක් වෙතර ලියන්නපුනවාලට තවයිකක් තියෙනවා මතක දයන්නනි මොකක්ද. තවත් ඇයි ඒවා යනවා යන හැටි මේ විදිට හදරෝනිි කළ යාලට හිත්තුන අර අහසේ පියාමන කුරුල්ලන් දෙෙස බලාසිටීමත් නිසා. හරි ඒ කතාවත් මෙතන දියලා තිීන අනේ දචචුපති මේ කිය විම්පෘති අන්න ඒ නිසා අපිට ඒ කතාවත් මෙතෙන්ට ඇත්තරම සම්බන්ධ කරන්න පුළුවන්. එ අහසේ පියාබන අහසේපයාමන කුරුල්ලන් දෙස බලාසිටීම එතකට යාලා මේ කුරුල්ලු පියාමන හැටි දැක්කමයි මෙන්න මේ කරුණු දෙක නිසා මේ අදහස් දෙක මේ සිදුවීම් දෙක දැක්ක නිසා තමයි. මෙයාලගේ හිතට ආවෙ මේ අදහස්ස මොකක්ද අදහස අපි ගුවන්ඥාණාවක්, අදමු කියන අදහසනේද. එතකොටට ඔන්න මේ විදිහට මේ කරුණුටික මතක තියාගමු. හරි හරි ඒ උත්තරිත් දැම්මම් මෙතනින් අයින් කරන්නකො. ඊළඟට අපි බල්ලමු ඊළඟ ප්‍රශ්නමොකාදද ඊළඟ ප්‍රශ්නේතාමයි මෙන්න මෙතන පහලති අපි ටිකක් පහලටමු මෙතන මෙන්න ප්‍රශ්නේතියනවා. ජර්මන් ජාතිකයා තැනු ඉහලයාහැකියන්ත්‍රය බිමවැටුනේ ඇයි කියල තමයි මේ ප්‍රශ්නෙන් ආහන්නේ. අපි බලමු ඇයි මේ ජර්මන් ජාතිකයා තැනු ඉහල යාහැකි යන්ත්‍රයේ බිමවැටුනේ ඇයි කියලා එතකුටට ඒකට උත්තරේ අපි හොයාගෙනයක් මෙන්න කියවිම් පොත්ත තියෙනවා කියවිම්පුතේ පහලට යමු අපි. මෙන්න උත්තරේති නවා මේ තියෙන්නේ ජර්මන් ජාතිකයෙකු විසින් නිපදව ව්වා මොකද ඉහළ යා හැකි අන්ත්‍රයක්. ඒ අන්ත්‍රය සමබරනොවීම නිසා බිම ඇද වැටිනිි. නේ ද එහෙනම් අපි උත්තරෙල් අස්සනට මෙන්න මෙතන ලියමු. මොකක්්ද උත්තරේ වෙඩෝනී කෙටියම්ම කිව්වෝත්න් සමබර, නොව සමබර නොවීම තමයි මේ ජර්ම ජාතිකයා තැනු ඉහල යා හැකි අන්ත්‍රය බිම වැටුන්නේේ හරි දැන් අපි අම්මුුණේ ද ඊළඟ ප්‍රශ්යටත් ත්තරෙලියන්ට අපි අන් මෙන්න මෙතනින් පහල තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ වලමු අපි ප්‍රශ්නය කොයි කියලා මෙන්න ප්‍රශ්නය හරි ප්‍රශ්න දෙකත්තිය වා. හලවිනිට හත්තර විනි ප්‍රශ්නට උත්තරලීම. මිනිසෙකු රැගත් ගුවන් යානයක් ගුවනට ගිය පළමුදිනය කවදාද ගුවනට ගිය පලමුදිනය කවදාද කියලා හොවෙලා මෙතන ලියන්ඩෝනි වාට මතකයි අපි එක මාකරගත්තා ලකුණු කරගත්තා. අපිියං බලන්ඩී ටි කොතන දපියක ලකුණු කරේ ආමින්න තියෙනවා. එක් දහස් නවසය තුන අවුරුද්දේ දෙ සැම්බර්මාසේ දාහත්වනදා තමයි. මිනිසකු රැගත් ගුවඥානයක් ඉහලට ගිය පළමු වන අවස්ථාව එහෙනම් අපි ලියමු මෙන්න මෙතන අපි පහට ගමු මෙන්න මෙතන නේ ද ලියන්ඩුවනේ. ආරි අපි මෙතන ලියමු මං ඔන්න මෙතන ලියන්ඩ හදාගන්න බලමු අපි එක්දහස් නවසය තුන්න ඔන්න අවුරුද්ද ඉළඟට අපි අවුරුද්ද කියලත් ලියමුුණේ අවුරුද්දේ මාසයමුකද්දදේ සැම්බර් දෙසැම්බර් මාසයිමාසයේ මාසයේ දින දාහත් වනදාය ඔන්න උත්තරේ අපි அறிයට මෙතන ලියගම්. හරි එතකුට ඔන්නෝ හොම. හරි දැ හතරින් ප්‍රශ්ටත් උත්තරේ අපිළිය ලයිවරයි ළඟක අපි අන්ඩ ඕන කීවනි ප්‍රශ්නයට ද පස්වැනි ප්‍රශ්නයට උත්තරේ ලියන්ඩ අපි බලමු පස්ුවනි ප්‍රශ්නය පස්වනි ප්‍රශ්නය මෙන්න තියනව පස්ුවනි ප්‍රශ්නය පස්ුවනි ප්‍රශ්නයෙන් මොකක් දහන්නේ මේ පාඩමෙන් ගත හැකි ආදර්ශ දෙක ලියන්ඩ කියල තමයි අහන්නේ දැන් අපි ඒ ආදර්ශ දෙකටයන් ඒ ආදර්ස අපිට පොතෙන් වගන්නඩ පුළුව අපි මාකර ගත් එක තැනැක සලගුණ කර ගත නේද එතකොට වාලට මතකයි නේද මෙයාලගේ අර ගුවන් යානය ඊපමතාවක්ම බිමට ඇද වැටන වෙල්ලා ආවේ. මෙයාල මොකද්දකරේ ආයනං කවදාවත් හදන්නෙ නෑ කියලා ගියාද නෑහෙම ගියනෑ. මෙයාලලා මොකදකරේ එහෙම ගියානන්ග එහෙම අද අපිට ගුව යනෑ දකින ලැබෙන්න්නේෙක් නැත්වතකට අපි බලමු. මෙයාල මොකක්දකරි, මෙයාලා මොකද්දකරේ කියලා වානයේ වැැක්නට පස්සේ මෙන්න මෙතන දනමේ දයන කිහිපවරක්ම බිමෑද වැටනා ඒත අදයරයට පත් වනේ නෑකයි අදෛරයට පත්වනේ නෑ අනිතක තමයි නැවත නැවත උසාකර ඒ කියන්නේ තමන්ගේ තමන්ගේ කාර්ය සාර්ථක වනතුරු උත්සාහය අත්තරන්නේ නෑතකොට අපි බලමු මෙතන දියමුත උත්තර ආදස්ස. එකක් ලියමු අපි අසාර්ථ අසාර්ථක වූවිට මොකද්දම යාලා කරන්නේ අසාර්ථක වූවිට උත්සාහය අතහරන්නේ නෑ අසාර්ථක වූවිට උත්සාහය අත්ො නොහැරීම කියලියමු මෙදැ ලියමු. අසාර්ථක වූවිට උත්සාහය අත් නොහැරීම, ත් නොහැරීමතකුට මම එක හදන්න අහරීයට ඔන්න පේලියට මේ විදිහට අපි හදාගමු ඔන්න එකක් තමයි එක ආදර්ශයක් තමයි මෙයාල මොකක්ද කරේ මෙන්න මෙතන අකුරකඩුයි මොකක්ද උත්සාහය අසාර්ථකූවිට උත්සාහය අත් නොහැරීම එක ආදර්ශයක් අසාර්ථක වඋනාාම යාලා උත්සාහය අතහැරී නෑ ඊළඟට අපි බලමු අනිත් එක අපිට අව එකක් ලියමු මොකදද මොකද්ද අත් නොහැරි මෙහෙම නැත්තම් අද්ධහිරයට පත් නොවීම කෙල ලියන්න්නත් පුළුවන් හරි ඊළඟට මොකද්ද තව සාර්ථක වනතුරු සාර්ථක වනතුරු මොකද්ද කරන්නේ සාර්ථක වනතුරු උත්සාහ උත්සාහ වන්තවීම අන්න සාර්ථක වනතික් මෙයාලා මේ උත්සාහය අතහරන්නේ නෑ ඇතකුට මෙතන අපිට ලියන්ඩ පුළුවන් උත්සාහය අත් නොහැරීම කියලා එහෙම ැත්තං අපිට මෙතන ලියන්්ඩ පුළුවන් තව මෙන්න මේ උඩ එක මෙන්න මේකේ මොකක්ද අසාර්ථකූ විට අපිට ලියන්ඩ පුළුවන්න්න මෙහෙමත් මොකක්ද. අදෛරයමත් නොවීම අධයිරය අදයිරට පත් නොවීම කියලා ලියන්ඩත් පුළුවන්නේද. හරි ඔන්න අසාර්ථකූ විට අධයිරයට පත් නොවීම හරි. ඒනම් ඔන්න ඒ ප්‍රශ්නටිකාට ඒ ප්‍රශ්න ටිකට අප උත්තර ලියලෙේවරයි දැන් අත් බලු මෙතනින් පහල මොනාද තියන්නේ කියලා ඊළඟත ත පොඩි ප්‍රශ්නටිකත්ති න මේ විතිට අපි සම්පූර්ණ පොත්තටම උත්තරටික ලියලා අයිම්වායින්ද මටිකම ම කලායින් කරන්න හරි මෙන්න මෙතන මේ වචන ටිකට උත්තර ටික අපි හොයාගෙනෙමු. පළමෙනම්ම අපි යාමු නිර්මාණය කියන වචන නිවරදිව ඒ වචනෙ කොහොමද කියලා ලියලතියන කලා අපි හොයමු මේ පුතේ බලන්ට පුරදදුුවෙන්ට ඔයා වචන දැගෙන හිටියට කමන්නන්නේ අනිවාරේ මෙන්න මේ විදිර බලන්ඩ. ඇයි ඒ බලන්ඩ කියන්නේ එතකුට වචන ගොඩක් ඔයාට හුවෙනනනි තව වචන ොඩක් බලන්ඩෙපේ ඒකයි මේ වලට බලන්ඩ කියලා තියන්නේ. ට අපි අන්න වචනය හෝන මේ තියන්නේ මොකදද නිර්මාණය කියලා මෙන්න වචනති අහෙනං අපි ඒක කොහෝමද ලියන්නේ මෙන්න නායන්න මතක තියාගම අපි මූර්දජ නායන්න තියෙනවා. එහෙනම් මෙතන නයන්න මුර්දජ නායන්න වඩ ඕන එතකුට අපි තෙන්ට මුෘර්දජනයන්නදවා මෙන්න මෙහෙම එක සම්පූර්ණ කරා. මීඩඟට අපිියං දම්මල දම්වල කියලා ලියනකොට කොහොමද ලියන්නේ ලායන්න බලමු අපි මුද්දජලායන්නද කියල්ලා ධන්තජලායන්නද කියලා. කොහොමද අප එක බලන්න මෙතන යා. එකතුට ඔය කතාව තියෙන්නේ අර කඩා වැටුනා කියලා කිවනේද. අන්න එතන අපි අංකො මෙතනොත දංවල කඩා වැටුණ කියලා තියෙන්නේ මෙන්න තියෙනවා. මේ තියෙන්නේ. එහෙ නම් දංවල කියනකොට ලායන්න අපි ධන්තජලායන්න අපි. මෙතනරියමු මෙතනලියමු මොකදද මෙන්න ධන්තජලා යන්න හරි. තකුට ඒකත් අපි හොයා ගත්තා. ඊළඟට අපි අමූ මෙන්න මෙතන මොකක්දමි මොකද මොනකාලේද මාකා කියදනතුට එහෙනම් මෙතැන ත්තොත් මේ අකුරු හතරින් කක් අපිදාමිස්සරට. ළමාකාලෙ කියෙළ ගණඩපුලු අයිතිකට ළමාකාලය ගැන කියවෙන්න වච්චනයක් කොටසට තම අපි අන්දෝනි. බලමු ළමාකාලේ ගැන කිය ැනට එතකුට මේ අකෘටිකක් තියෙන මෙතන අපි නොසල කලාපියන් බලමු ළමාකාලෙ කොතන දන්න මෙයා ලගේ මෙතනදන දවටිකක්කුඩනේද. අපි ියකුටර කියල මේ විදිට වාල පෙල් පොත පෙරල අනිවාරෙන් බලඩ එතකුට මෙන්න මෙතන බලමු අපි බලමු කා මෙතන නැද්ද සහෝදරයු හරි මේ තියන්නේ මේ කයිත් සහෝදරයන්ගේ ළමා කාලය කියලා එතකුට මෙන්න මුරුද්දච්ච අයන්න ඉදිරියෙන් තියෙන්නේ එහෙනම් අපි මෙතෙන්ට ගහිල්ලා බුරද්ධ ජලයන්න ොදන ඒවගේ මෙතන මැඳද ධාන්තජලායනේ එතකොට කාලයගනකොට අපි හෙනං ඒයකරු දෙකත් ලියමු මෙන්න මෙතන එකක් තමයි මුෘර්දජලයන්න ලිව්වා ඊළඟට අපිය ඊළඟ මෙතන ලයන්න ධාන්තජලයන්න හරි ළමා කාලයේ විදිහයට ඔන්න අප එක සම්පූර්ණ කරා අපි අපියං ඊළඟට රි දැ න්න ම මේ දැ මේ විදිටආය වච්චුපත බලන්න ඇතුව එක්මට පුරුවන්නන් වට වෙලාලන නිසා දැන් වැඩපොල කියන පදේ මං බලන්න මේ කියවම් පොතින් ලා ඔයාලගේ කියවිින් පොත බලඩෝනි හරි දැන් අපි බලමු මෙන්න මෙත්තන ලියන් යන්න මොකක්ද වැඩඩ පොල එතකොට මංගන්න කියවිම් පොතේ බැල්ලුවවා ඔයාලත් කියවිම් පොත අනිවාරය පෙරල බලන්ඩ ලයන්න මෙහෙමද මුර්දජ ලයන්නද තියෙන්නේ කියලා මෙතන ලියම අපි මුර්දජලායන්න තමයි තියෙන්නේ තකොටට මෙන්න මේ විදිට ලියන්ඩ ඊළඟට අපි බලමු ඉහල අහස කියන තැන ලයන්න කොහොමද අපි යොදන්ඩ ඕනි කියලා මුෘර්දජද ධන්තජ්ද කියලා එතකොට ලා අනිවාරෙන්ම මේ විදිහට වචන පොතේම බලන්ඩ ගිහිල්ලා ඊට පස්සෙ තමයි අප ඒටි මෙහම ලියන්න්න ඔහෝ නේතකුටට මෙන්න මංවොන්ඩ මෙතනවාලට බලාගඩ මේ විදිර නිවැරදිවි උි බලන්ඩ වැඩපොතේ මේ ලියල තියනෙවත් හරිද කියලා හරි ඉළඟට ඊළඟ වච්චනෙට මංගන්න නිලධාරීහු කියන වචනේ මෙන්න මෙතන ලායන්න කොහොමදය දෙන්නේ කියලා අපි බලමුූ නිල්ලධාරීහු කියන වචචනේ බල මෙන්න මේ බලන්න්න මේ හමුදා නිලධාරීහු කියන දැන මෙන්න වචන තියනවා එහෙනම් අපි ගිහිල්ලා ලියමු මෙන්න මෙතන නිලධාරී වහ කියනකොටට ධන්තජලා යන්න අරේ කලි්වා එළඟට අපං සිය ගණනක් කියන වචනය ඉලන්ටතින තනබිමක් කියන තන බිම කියන වචනය හයාගට නේද. අපි අංකෝ එත්තට මෙ මෙහෙම විහිෙල්ලා හරි ඇැම්මකදද ඊළඟටේ සිය ගණනක් කියනගෙන ද සිය ගණනක් කියන වචචනය කොතනද තියෙන්නේ මෙන්න තනබිම වජනදේනවා තනබිම වචන තිබ්බා ගීඟට සිය ගණනක් වචනය මෙන්න මෙතන තියෙනවා ආරි. එතකොට ඔන්න නායන්න මුර්දජනායන්න මුලින් ඊළඟට ධන්තජනයන්න එට මෙතන මුර්දජනයන තන බිමකට කියනකොට එනම් අපි මේවා පුරුවමු මෙන්න මෙතන කොහොමද අපි මේක පුරුවන්නේ මුර්දජනායන්න යොදලා මේක සම්පූර්ණ කරා. ඊළඟට මෙතනනායන්න. ධන්තජනායන්නන. ඊළඟට අපියං ඊළඟ වචනෙට හරි හරි. මෙ මෙතනමකක්ද මූර්ධජනායන්න කලා අපි හොයාගන ආවා ඔන්න ඔය ටික අපි දැන් සම්පූර්ණ කරලා ඉවරයි මේ ටික නිර්මාණය දම්වැල ළමාකාලය වැඩපොල ඉහල අහස නිලධාරීහු විළඟට සිය ගණන තාන්න බීම මේ වචනටික සම්පර්ණ කර අපි දැන්ටක්කාලා ඉක්මලටවයමු. ඊළඟ වචන්ටිකත් සම්පූර්ණ කරන්න ඊළඟ ප්‍රශ්නටිකක් මොනාද කියල බලන්ඩ. මෙන්න තියෙනවා ඊළඟට අපිට තියෙන අභ්‍යාසය ක්‍රාකාරකම පහත සඳහන්වාක ලියන බසර හරවා දැ මේ තියනෙ කතාගන විදිරට ගුවන්ඥානය අහසේ පියාසර කරනවා. අපි කතා කරන බාසාාවෙන් මේේ දැල්ලිය අන්න නි ලියන භාසාාවෙන් එතකුට අපි කොහොමදල ියන්නේ ගුවන්ඥානය අහසේ පියාසර කොහොමද. කරයි කියලා ගුවන් යානය අහසේ පියාසර කරයි. හරි ඒවාකය හාරේ. ඊළඟට බලන්ඩ මෙන්න මෙතන දවනවාය ගුවන් යානා අහසේ පියාසර කරනවා කියලා තිේන කතා කන බාසායි. තැල් ලියන බාසායයි අපි ලියනකොට කොහොමද ලියනි. ගුවන් යානා කියන්නේ පණ නැති දේවල් නිසා, බහුවචනෙන් ක්‍රියව අවසාන ක්‍රියාව තියන්න ගැනේ ගුපියාසර කරති කියලක යනෙ නෑ. ඒ වටත් ඒවාකඇත් අප ලියනෙ කොහොමද ගුවන් යානා අහසේ පියාසර කරයි කියනවා්‍යම තමයි ලියන්නේ එහ නිසා අපි මෙතැනත් ලියමු ගුවන්්‍යානය අහස පාසර ගුවන්යන්නා අහසේ පාසර ගුවන්්‍යාන්නය කිව්වත්. එතට ක්‍රියාව යෝධානය පියාසර කරයි කිය ගුවන් යනා කිව්වත් අහසේ පියාසර කරයි කියමයි ලිය එතුර ගුවන් යානා අහසේ පියසර කරයි කියලා පිළියනවා එතකොට ඔොන්න කරතිී කියලාෑම ලියනෙ නෑ ඇයි ගුවන් යානා කියයන්නේ පණ නැති දේවල් නිසා. මේතික අයිං කරලා ඊළඟත යනවම ඔන්න බලන්ඩ අපි බලමු ඊළඟ ප්‍රශ්නයේ මොක අදහලා තියනෙ තුමන ප්‍රශ්නය බරටගමු අතරෙන් ප්‍රශ්නයත් පස්ස වනිිකත් ඔන්න හරිතාව ටික ති අප මිටිකවරමුරි. ජර්මන් ජාතිකයා යන්ත්‍රයක් හදනවා. එතකොට කොහමද පිළිියන්නේ ජර්මන් ජාතිකයා යන්ත්‍රයක් හදයි. හදනවාන හැදවාන. හැදුවිය කියලවගේ ලියන්ද වෙන. තොට ජර්මණ ජාතිකයා යන්ත්‍රයක් සාධන වා නැත්තම් සා්ධයි කියලා අපිට ලියන්ඩ පුළුව. අපි බලමු පෙල් පොත් කියවීම් පොතේ කොහොමදේ වචන දයන කියලා මෙන්න තියෙනවා ජර්මන් ජාතිකකු විසින් නිපදවා තිබිණ මොකක්්ද යන්ත්‍රයක් එහිනම් හදනවා කියන්නේ අපි කතා කරන භාසාාවේකි. එතකුට ඒ වගේ සකස් කරනවා සකසයි කියන එක අපි ඔන්න ලියනකොට වචනය අපිවාගත්තා නිපදවයි නිපදවායි ජර්මණජාතිකයා යන්ත්‍රයක් නිපදවයි කියලා කියන්න අපි එහෙනම් අපි අමු ලියමු ලස්සනට මේකත් ්‍යන්ත්‍රයක් නිපදවනවා දැම් මේ ඇනේ. හැදුවා කිව්වන නිපද නිපද වූේය එහෙම දැන් මෙතන කිරයි හදනවා කියලා දැන් අද වර්තමාන කාලන නිපද වයි එහම් අපි ලියන්නේ කොහොමද ජර්මන් ජාතිකයා අපි හදයි කලා ලියන්න නෑ රි ඇයි ලියන බාසල් හදයි නෙවේ එතකුට ජර්මන් ජයන පොත කියවල මෙවා ලියන්දෝනි ජර්මන් ජාතිකයා යන්ත්‍රයා යන්ත්‍රයක් නිප යි නේද යන්ත්‍රයක් නිපදවයි ඔන්න හර්රියටම අපිවාකය ලියන බාසාාවෙන් ලිව්වා ජර්මන්ජාතිකයා යන්ත්‍රයක් නිපදවයි ඊළඟට අපි බලමු රයිට් සහෝදරයයෝ ගුවන්්‍යානයක් හදනවා. මාදැ මේක අපි කොහොමද ලියන්නේ. අපි බලමු මේක ලියනකොටත් ඔන්න අපි ගුවන්්‍යානයක් යන්ත්‍රයක් ගැන හදරවනා අපි කියැන නිපද වනවා කියනේ එතකොට රයි් සහෝදරයෝ කියන්නේ එක් එනෙකුට වැඩි ඒ නිසා බහු වචනයක්. එහෙනම් රයි් සහෝදරයෝ ගුවන් ්‍යානයක් නිපදවති කියල තමයි අපිට කියන්නට වෙන්. දැම් මෙන්න කියවම් පොතේ තියෙනවා බ්‍රයිට් සහෝදරයෝ තමන් නිපදූ එක න ඔන්න හැදුව කියන එකකට හැ ආදනවට ගැනන්නේ නිපද වනවාගේ එක එෙන රයි සහදදුර බහ වචනයක් හෙන අපි කොහොමදල න නිපදුවති කියලා. එතකට අපි මෙන්න මෙතන ලියමු කොහොමද රයි් සහෝදරයෝ ගුවන් ජනයක් නිපදවති හරි ඔන්න. වාකයත් මේහි විදිහට මෙතන ලියමු. දැම මේටික අයින් කරන්න ඊළඟටවා කියලියන්ද අප යම් පහලට බලන්ඩ ඊළඟවාකය මොකක්්ද ලියන්ට තියෙ ම උත්සාහෙන් ජයගන්නවා එකක්යි අපි උත්සාහෙන් ජයගන්නවා කියලා තවයි එකති නොනේ. එතුට මේ දෙකරන් හරලේසිනේ මම කියලා ආරම්බුණ අපි මි විදිහටන අවසංකරන්නේ මම උත්සාහෙන් ජයගන්නවා ජය ගනි මි. න්න පුලුවන් ඉළඟට අපි උත්සාහෙන් ජයගන්නවාගේ එකට අපි උත්සාහෙන් ජයගනිී ජයගන්නේමු කියලියඩ පුළුවන් ජයගන්න ෙමි කියලලියන්ත් පුළුව මම උත්සාහෙන් ජයගෙමි කියලලියන්ඩ පුළුවන්. එතකොටට අපි බලමු මෙන්න මෙතන මම උත්සාහයෙන්. ජාය ගානිමි කියල ලියන්ඩ පුළුවන්. ඊළඟට මෙතන අපි කියල පටන්ගත්තොත් ගනිමු කියලා අවසංවැඩඔන්නේද. එහෙනම් අපි උත්සාහයින් ජාය ගානි මු කියලා මෙන්න මේවා කිය අපිට කියන්න. ගල්ලුවන් ඔන්න අපිේ වාකේටික ලිව්වා දැන් ඔය වාකේටික නිවැරදි කර ගන්ඩ. ඊළඟට අපි බලමු තවමනාවත් තිීයනවද තව වැඩ තියෙනවද මේක. ආ! ඉවරයි ඔන්න එහනම් මේ පාඩ මේ ඔක්කෝම ප්‍රශ්නවට අපි උත්තරලිව්වා. ඔයාලා. ඊළඟ පාඩ මෙ මම් ඔයාලට මේ විදිහට ඉදිරිපත් කරන්න. ඒටික හොන්දට අධන කරලා ඉගරගෙන වාරිභාගට ඉහලම වැඩිමලකුණු ගණ්ඩ බලමුුණේද.